Then television televakia Television televakia අද ටෙලිවැකිය අපවෙන් කරන්නේ ජනාධිපති නන්දසේනගේ හදිස්සිනීතියට හා මහාචාරය විශේසක්ඥ වෛද රනිල් ජයවර්ධනයන්ගේ තින්දුව වෙන වෙනයි. ජනාධිපති නන්දසේන හදිස්සි වැඩවලට හරි දක්ෂය. ආව දවස ඉඳලා කරපු හදිසි වැඩත් එෙක්ක හොඳට තිබුණු රටහ අපි වැටිච්ච තැනක් කියන එක ස් ලෝගන් එකමයි අය ගහඩ වෙන්නේ. මොන තරම් හදිස්සියට කැමතිදකිව ුවතුන් ගැසට් ගැහවා මල්වත්තේ කැසට් ගහන වේගත් පරාජය කරමින් මේ. ඒ ගහනවා මේ රිවස් කරනවා. එනිසාම ජනතාව ෆේල්සර්වෙන් වට රිවස්ස කියලත් ප්‍රකාශ කරන තැනට ආවා දැන් හයිවනිදා මධ්‍යමරාත්‍රයේ සිට බලපැවැත්වන පරිදි හදිස්සිනීතිය දැම්වා හදිසිනීතිය පැනවීමේ මූලික අරමුණ මහජන ආරක්ෂාව තහවුරු කිරීම. මහජනාව ආරක්ෂා කරනවා කියන්නේ මේලියන මටත් අසන නර්මන ඔබටත් ජීවත්වීමට ඇති අයිතිය තහුරු කිීම ඒකඇන්නේ අප මැරෙන්ෙ ැතුව තුන්වේල කා. බෙහෙත් බීලා ජීවත්වෙන්න්න තියෙන අයිතිය තහවුරු කරන එක. බලන්නකෝ නන්දසේන ජනාධිපති පමාවෙලා හරි වැඩේ අවබෝධ කරගෙන තියෙන අපූරුව ජනාධිපති නන්දසේනට කවු හරි උපදෙස්දීලා තියෙනවා ටක්කටම ඒ කියන්නේ මහජන ආරක්ෂාව හදිස්සි නීතියෙන් තහවුරු කරලා මහජනයාව බේරගන්න පුළුවන් කියලා. බලමුකෝ දැනට මහජන ආරක්ෂාවට එහෙමනැත්තම් ජනතාවට අපගේ ජීවිතවට ඇති තර්ජන මොනවාද කියලා අහස්ස උසට ගිය ආහා රමිල සහ ආහාර හිගය හාල් කිලොව දෙසිය පණහයි දෙසිය අසුුවයි නම් අය කුමන කතාද බිත්තරයක් රුපියල් තිහක් වෙලා නම් අයකුමන කතාද තුන්වල කාපු ජනතාවට අදේක වෙලක්කත් කන්න බැරි තරමට දුප්පත් වෙලා නම් තවත් කුමන කතාද දරුවන්ට කන්න දීගන්න බැරිව තාත්තල එල්ලිල මැරෙනවා කෞරුහරඋප දෙස්දීපු කෙනා ටොප්ලෙවල් විසේ සක්ඥියකු විය යුතුයි ඒම නැත්නම් අර කාබණික පොහොර තීන්දුව වගේ ජනධිපති නන්ද සේනම හිතුවද දන්න කෑම නැතිකමට ආහර්මිල ඉහළ යාමට හදිස්සිනීතිය දැම් මහම මේ ටික බේරයි කියලා. දෙවෙනි කාරණය කන්න නැතත් අऔෂද ටිකවත් තියෙන්න්න ඕනේ පිළිකාරෝගීන්ට පවා අද අෞෂද නැහැ සමහර රෝහල්වල නාසියෙන් කෑම වතුර පුවන්න දාන්න ඕන බටේ නැහැ. රටපුරාම අෞෂධහිගයි මහජනනාරක්ෂාව යටතේ හදිස්සිනීතිය මගින් අෞෂධ ගලනවද අඖෂදමිල පහළදාන්න පුළුවන්ද රටපුරාම දැන් මාස ගානින් ල ගෑස් නෑ දරක ඇල්ලක් කෘපියල් දහයයි පහළවයි මිටි එක සේ පනහයි දෙසී යයි. පමාවෙලා හරේ නන්දසෙන ජනාධිපති හදිස්සිනීතිය පැනවයේ ගෑස් හිගේ නැතුව ගෑස් බෙදන්නද. මාස ගානක ඉඳලා රටපුරා තෙල් පෝලිම්. දොස්තරලත් පෝලිම්බල, ඉන්දන පෝලිම්බල ජනතාව මැරිල වැටුා. නමුත් ජනාධිපති නන්දසයනගේ මේ හදිස් සිනීති ඉන්දුුව එක්. තෙල් උනවද? ල්නැව හද බාකරගෙන ලංකාෑවට ඒවිද. ඩොලර් ෝගල ගලාවිද දවසපුරාම දහදුක්විඳලා පොද්දු මගේ ප්‍රවාාණී හිරවෙලා තෙරපෙලා ගෙදරෙනකොට විදුලිය කපලා. පයගාන ගෙවල් ඇතුළේ මහපාරය අඳුරේඉි පන්න හ. බූමිතෙල් පෝලිම් කිලෝමීටර් ගණන් බූමිතල්ලාම්පයි් වලට ගිනි අරගෙන සමහරු මැරුණ. මාජනාආරක්ෂාව කියන ලේබලි ඇයටතේ හදිසි නීතිය පැනවූ හම විදුලි කප්පාදුව නතර වෙනවද. තුන්වේලම රට බතපියපපු ගොවියන් හිටපු රට එලොවල ටික තිබුණ රටක් මල්වත්තෙ කැසටරගේ ගහපු ගැසට නිසා රසායනික පොහර සහකෘෂි රසායනක තහ නම්බුණ. පසුගේ මහකන්නේ ඉවරට මිවර වුණ දැන් යලකන්නේටත් හනකොකා හඬනවා. ගොවියන් විතරක් නෙමෙයි රටේම කෘෂි ආර්ථිකේ බිින්ඳවැටුණ. සගින්නෙ මැරෙන්න්න පුළුවන් දැන් හදිසිනීතිය දැම්හම කුම්ඹරු පට් පට්ගාල වැැවිලා වී හැදිල ගොයම නැමිල බරවෙලා කැපෙනවද දැන් එකක්ඉතාම පැහැදිලි නන්ද සේන චන අධිපති මහජන ආරක්ෂාවකින ලේබේල්ට මවාවෙලා හදිසිනීතිය දැම්මේ ආහරමිල අඩුකරන් ආහර හින්ගේ නැතිකරන් ෂදමිල පහතදාන් හින්ගේ නැතිකරන් ගෑස්වලින් රටපුරුවන් ඉන්දන පිරුම් හල් උතුරල ගලාගෙනයන්න සලස්වන් ගොයන්ම නැීනැවී බරවෙලා කැපෙන්න සලස්වන් චනාධපති නන්දසේනට හදිස්සිනීතිය මතක්කුණේ මර්ධනයට. උද්ගෝෂණ නිසා සංචාරකින් එන්න නැහැල්ලු ඒ මාර තර්කයක්. සංචාරකින් නෙමෙයි වෙනදා අෞුරද්දකට සැරයක්ු නෑදැයි නම්මතාත්තා බලන්න ආපු. අපේ හි මිත්‍රියොද්දැන් එන්න නැෑ ඒ ගෑස් නැති බිහෙත් නැති ඉන්දන නැති රටකට කෞද කැමතිෙන් අය අමලෝ දෙන්නෙකුත් වෙලා මේ රට බංකොලොත් කලා කියලා අයාමුත් වෙන් දැන් කියන්න දෙයක් නැහැ. රටට සංචාරකින් ගෙන්වන්න තෙල් ඉඳන ගෑස් ප්‍රශ්නවලට විසඳුම හදිස්සි නීතිය නම් ඇයි අපේ ඔය ගැසට්ටෙක් ගහන්න මෙච්චර කල් පමාවුණේ හදිස්්‍ය නීතිය දාගත්තේ උද්ඝෝෂණ මර්ධනය කරන්න නම් තුවක් වුව උන්ඩේ පාවිච්චි කරන්න නම් අප ජනාධපති නන්දසේට මතතාක් කරනවා දැන් රිවස් කරන්න.

ඔයාට හොඳට හුරයි මොකද අද පොලිසිේ විතරක් නමෙයි ත්‍රවිධ හමුදාවක්ත් තේරුන් ගනමින් ඉන්නවා මහජන ආරක්ෂාව කියන්නේ රාජපක්ෂ පවුල රකින එක නෙවෙයි කියලා කාකිකෝට් ඇතුළේ කැලෑ ඇඳුම් ඇතුළේ ඉන්න මහත්මා ගතිතියෙන මිනිසුන් අවදිවිය යුතු කාලේ ඇවිටන් ඔය කඳුළුගෑස් උන්ඩ අයින්ස කොල්ලංග කෙල්ලන්ගේ පප්වෝට එල්ල කරන්න එපා ඔබළංඟ ඇති කඳුළු ගෑස් උන්ඩ මදිී අපව මේ කොල්ලංව මරන්න එක් මිනිෙකුගේ පවුලට ය කන්දුගෑස් න්න මොකද ඒ පවුල මේ රට හඬවලා කඳුළු ගංගාවක ගිල්වෙල අවසන් තවත් ඔහේළගේ කඳු ගෑස්වලට ගලන්න කඳුළ ඉතුරුවවෙච්චි නතිරටක් මේක ිසේසක්ඥ වෛද්‍යේ මහචරයේ රනිීල් ජයවර්ධන වගේ වෙන්න එතුමා තමාගාවට අව පොලිස් ඇමති ප්‍රසන්නට බෙහෙත් නොදී පෞද්ගලික රෝහලකදී සල්ලි රිටන් කලා සල්ි රිටන් කරලා කියලා තිෙන්නේෙ ආ්ඩුවේ රෝහලකට එන්න කියලා ඒක මරු මෙ අය ආණ්ඩුවේ රෝහල් රාජයේ රෝහල් දැකලා නහැ. රෝගෙකට බෙහෙත් නොදී හරවා යමීම වැරදි සදාචාර විරෝධී කියන අයට අපට කියන්න තියෙනෙ මේ පමණයි. පණ ඇද ඇද ආපු රෝගයකුව හරවල යව්වනම් වැරදිී. අනික කියලා තියෙන්නේ රජේ රෝහලකට එන්න කියලාන්නේෙ නේද මේ ටෙිවැැකිය ලියන ලියම්කරු මීට දින දෙකට පෙර අදක මක් ලියන්නම් ඒක අහළම බලන්න මේ විසේසක්න වෛද්‍යවරයා පළමු වැඩිල් ලපත්තු කලා ඔහු අභීතායිකු ලෙසයි අපේ නිසා දකින්නේ. පෙරෙදා රාත්‍රියයේ අප හිතවතෙකුට අමාරුුණා වයිස පනස්සෙකයි. කිරිබත් ගොඩ රෝහලට රැගෙන කියයා ම. රු එතනින් රාගම රෝහලට මාරු කලා වෛදදිවරුන් පුදුම වෙෙසක් ගත්තා මොලේ පැත්ත කළේ කැටියක් අික රුදුරපීඩ්නය නිසයි වෙලා තියෙන්නේ රාත්‍රයේ එකොලායික් කාලට විතර නස් නොන කෙනෙකු මගේ අත තුන්ඩුවක් තැබ්වා මේ තියෙන්නේ ඒ තුන්ඩුව මේ බටේ ගෙනත් දෙන්න අපේ රෝහලේ දැන් මේ බට නැහැ මම ඒ මහරෑ ඇරලා තිබුණු ෆාමසි හොයන්න ගිය න්ත එකක පාමසියක තිබිලා මේ බටේ හොයා ගත්තා ගාන රුපියල් දෙසිය පනහයි රුපියල් දෙසිය පණහක බටයක් නැති රජයේ රෝහල් වල ඇතුළේ අනිත් තත්ත්වය ගැන කුමන කතාද ඇත්තටම මහල්චාරය රනිල් ජයවර්ධන විශේසක්ය වෛද්‍යතුමා පොලිස් ඇමති ප්‍රසන්නට කළදේ එක් වරක් නෙවෙයි දෙවරක් නිවැරදිී හැකි නම් ඔය දෙසිය විසි පහෙන් තුන් හතර දෙෙනකු හැර අනිත් සියලු දෙනවම දින දෙකකට ජාතික රෝහලට රාගම රෝහලට ප්‍රදේශීය රහලකට ඇතුල් කරමු. බිත්තර නැති පරි්පු නැති බත්් පිංගාන බෙලෙක් පිංගානක කන්න දෙමු. රජයේ රෝහලක වැසිකිලියක පැයභාගයක් ඉන්දවල තියමු. රජේ රෝහලක ඕPDඩ ඉඳලා ට්‍රොලියක දාලා වාටුවක ඩක ඩක ගාලා තල්ලු කරගෙන අරන් යමු කොහම දෝහේ වුරුදු හැත්ත හතරක් මේ රටේ රහල් පදධතිය දියුණ කළ ආකාරය අද රෝගින් එක්ක රෝහල් පද්ධතියම මෝචරයටම ඇදල දාලා තියෙන හැටිතුන් එක්කංගිහිල්ල පෙන්නම. විශසක් වද මහචර රනිල්ජ.

බිහිවෙන්න ඕනේ එසේ බිහිවේවා බොරු මඩ එපා අපේ දොස්තරලා වෙඩි වැදිල තුවාල වෙලාගෙන අපරාධකාරය ඔ බේරගන්නත් එකම විදිහට වැඩ කරනවා. ඒ වගේ මයි ලසන්තලගේ ඔළුහිල් කරලා රෝහල් ගෙනාව වෙලාවේ ලසන්තව බේරගන්න හැදිුවත් මේ දොස්තරලාම තමයි ොස්තරලට පිස්සන්න රෑට හීනෙන් පේනෙ ැති වුණාට පිස්සන්ටර්රෑට රෑට දොස්තරලවහහිනෙන් පේනවා ඇති. ලසන්තවත්හීනයෙන් පේෙනවා ඇති ඒ ගලාගේ රොදිරට දවසක යුක්තිය ඉටුවෙෙන්න්නම ඕන මරණ ොහතේ ලසන්තගේ හිසෙන් ගලාගේ රුදිරය පෙනේවා ඒ වේදනාව දැනේවා රජේරෝහලක අවසන් හුස්මහෙලන්නම ඔහෙලාට වාසනාව ලැබේවා මාධ්‍යවේදින් වන අපි නං ඕනම තැනක ඕනම වෙලාවක මැරන්න බයිනැති බව ආපහු කියන්නම් අපේ අලුත් තරුණ මාධ්‍යවේදීන් හනමිටි චැනල් මාෆියාව අතහැරලා ජනතාවගේ මහජන අරක්ෂාවෙනයෙන් හිටගන්න දවසත් පේන හැටියට වැඩි ඇතක නෑ එදාට ඔය උන්ඩ අතතියාගෙන කඳුලුගෑ ගහන්න නියෝග දෙන Sස්SPීල ඒස්SPීලට ඇඩ්‍රස් නැතිවෙන බව මතකතියාගන්න. මතකනේ රම්පුක්කනදි වැඩිතියපු කීර් තිරත්න දැන් උළු ගණන් කරනවා. ජීවිතන්තේ දක්වාම වැලිකඩ උළු ගණන් කරන්න කීර්තිරත්නට වාසනාවම ලැබේවා. රිචට්ට මැරූ පොලිස් ලොක්කෙකින්. ප්‍රේමදස රණ සිංහත් එක්ක මහමඟ කෑලි කෑලිවලට එදා බෝම්බෙටහු වෙලා කැඩිලගයා සවලෙන් එකතු කළේ. නීතිය පමාාවුනතුන් සොභව ධර්මය පමා නෑ කියලා. මතකතියාගන්න.